ළඟටද? එතකොට පැහැදිලි. එතන ඉඳලා අපිට වැරදිලා තියෙනවා. හර්ද සාක්ෂියට එකගව අපිට වැරදිලා තියෙනවා. No thanks, Mark. කොහොමද ඔගේ නම දන්නේ? Mark සෑහෙන වෙනස් වෙනවා. ඉස්සරවම නෑනේ. රස්සාව නැති වුණාට පස්සේද? තමු කොහොමද ඔගේ විස්තර දන්නේ? මාක්ට පුළුවන්ද ගලක් ගහන්න? බෑ. මං හරිම අසාර්ථක වෙන්නේ. ඒ වුණාට මං දන්නවා මාක් හොඳ මිනිස්සෙක්. හොඳ වුණාට ඇති වැඩේ මොකද්ද? මගේ ජීවිතේ හැම දෙයක්ම කඩා වැටලා තියෙන්නේ. මගේ මිනිහෙක් දැන් ජීවත් වෙනවා කියන එකත් බරක්. ඔයාගේ ජීවිතේ කීතු කරලා දැම්මේ ඔයාගේ අතින්මනේ. මේ තමුස කවුද මිනිහා? මං ඔයාගේ ඇතුළාන්තය මාක්. ඔයාගේ ජීවිතේ සාක්ෂිය මං. මොනාදුයි තමුසේ කියවන්නේ? තමුසේ මනුස්සයෙක්ද? ඇත්තටම තමුසේ උතන ඉන්නවද? ගිය දවස්වල ප්‍රශ්නයක් ඉඳන් මගේ ඔළුව විකාර වෙලා තියෙන්නේ. හැමතිස්සෙම මං මාත් එක්කම කතා කරනවා කියලා හිතනවා. ඔයා කරන හැම දේම මං දන්නවා මාක්. ඇයි ඔයා වංචා කළේ? මොනවද එහෙම කරලා බලාපොරොත්තු වුනේ?
මට ප්‍රමෝෂන් එකක් ලැබෙන්න තිබුණා. ලොක්කමට බලකලා මිනිහගේ ලෝන් එකකට අස්සම් කරන්න කියලා. එහෙම කළොත් මගේ ප්‍රමෝෂන් එක ෂුවර් කියලා. ඔෆිස් එකට පාස් වෙච්ච සල්ලි වලින් ලොක්කගෙයක් හැදුවා. ඒකට අස්සම් කරපෝ මාක් කරමුලට මහ වුණා. නඩු කතා කරනකොට තමයි දන්නේ මං අස්සම් කරලා තියෙන එච්චර ලොකු ගානකට කියලා. හැබැයි ඉතින් එහෙමයි කියලා මාක්ට පාඩුවක් උනේ නෑනේ. ලක්ෂ 10ක්ම කවුන්ට් එකට වැටුණානේ. තමුසෙට ඒවෙන් ඇති වැඩක් නෑනේ අයිසෙ. මේ වැඩේට සම්බන්ධ වුණු පොඩි පුටුවලායත් අහු වුණා. මාක් සල්ලි වලින් නඩුව දිනුවට අන්තිමට වැරද්ද පටලවල හිරේ ආපු මිනිස්සු ගැන මාක් මොකද හිතන්නේ? නඩුව දිනුවේ කිසිම සාක්ෂියක් ඔප්පු කරගන්න බැරි වෙච්ච හින්දා. නඩුවෙන් පස්සේ ලොක්කා රට පැන්නා. ඔයා රස්සාවත් නැතුව ගෙදර නැවතුණා. ඔයා හොඳ මිනිහෙක් මාක්, හැබැයි මෝඩයි. උඹ කවුද මිනිහා මට මෝඩේ කියන්න? කරකල බහපන් වාහනේ එළියට බහපන්. මේ අහන්න මාක්, නීතියෙන් ගැලවෙන්න පුළුවන්. ඒත් හෘද සාක්ෂියෙන් කිසිම දවසක ගැලවිල්ලක් නැහැ. හෘද සාක්ෂිය? හෘද සාක්ෂිය? හෘද සාක්ෂිය? අපි කොච්චර හෘද සාක්ෂියට එකගව වැඩ කරන්න උත්සාහ කළත් මේ සමාජය එකට ඉඩ දෙන්නේ නෑ අයිසේ. ඉතින් මං විතරක් හෘද සාක්ෂියට එකගව වැඩ කරලා බම්බු ගහන්නද? ඉතින් තමන්ගෙන්ම පටන් ගන්න තිබුණනේ. තමන්ගේ හෘද සාක්ෂියට ඉඩ දෙන්න මාක්. එතකොට හැම දේම හරිම සැහැල්ලුයි. දැන් මගේ එකම සැහැල්ලුව මරණය. මරණය විතරයි. රස්සාව නැති වුණත් එක්කම මගේ නෝනත් මාව දාලා ගියා. රස්සාව නැති වුණත් එක්ක ඔයාට ලොකු පීඩනයක් ආවා. නිතරම තරහා යන්න පටන් ගත්තා. රණ්ඩු කළා. ඉතින් ගෑණියෙක් යන එක පුදුමයක්ද? තමුන් අන්ධකාරෙ ගිලිලා හිටියේ මාක්. හැම දෙයකටම මං තනි වැරදිකාරයෙක් නෙවෙයි. මේ සිද්ධ වෙන හැම දෙයකටම හැමෝම වග කියන්න ඕනේ. මං නිර්දෝෂයි. නීතියෙන් නිර්දෝෂයි. හැබැයි මට නම් ඔයා චෝදිතෙක් මාක්. තමන්ගේ වැරද්ද තමන්ට පේන්නේ බොහෝම අඩුවේ. අපි අඳුරෙන් එළියට ඇවිල්ලා කතා කරමු. මේ අයිසේ, තමුසෙ මොකෙක් වුණත් මට වැඩක් නෑ. මට තමුසෙගේ විකාර අහන්න කිසිම උවමනාවක් නෑ. මං ඔයි මේ හැමදේම අමතක කරලා දාලා මැරෙන්න යන්නේ. තමුසෙ මට නිවිහැනිල්ල මැරෙන්නවත් දෙන්නේ නැද්ද?
තමුන්ට රස්සාවක් නෑ, පවුලක් නෑ, බොරුකාරෙක්, වංචාකාරයෙක්, පරාජිතයෙක්. ඉතින් අලුත් විදියට ජීවිතේ පටන් ගන්න මාක්, හැම මිනිස්සෙකුටම ව්‍යවස්ථාවක් තියෙනවා තමන්ගේ ව්‍යවස්ථාව සංශෝධනය කරගන්න. හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න මාක්. ඔව්, මං බොරුකාරයෙක්, වංචාකාරයෙක්, පරාජිතයෙක්. මං ඒක දන්නා. තමුසු මට සැරිසැර එක මතක් කරලා දෙන්න ඕනේ නෑ. මං විතරක් හැදිලා පැවැත්මක් නෑ ඕයි. තමුසු මතක තියාගන්න මා. දැන් ඉතින් තමුසුගේ මනස ආත්මිවරයි. තමුසෝගේ දෙතුන් දෙනෙක් හිටියා නම් මේ රට විනාශ වෙනවා. තමුසට ආලෝකය පේන්නේ නෑ මා. මං තමයි තමුසගේ අර්ථ සාක්ෂිය. I think to myself.